එක්දාස් නමසි අසු වටේ මැයි මාසේ දොළොස්වෙනිදා. මම මේ කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සභාපති රෝහණ විජේවීර. අද මම අපේ ජාතිය අමතලා කතා කරන්නේ නීති විරෝධීව බලයේ ඉඳගෙන රටත් ජනතාවත් ඉන්දියා අධිරාජ්‍යවාදයට පාවල දීලා රට විනාශ මුඛයට ගෙනහපු තොණ්ඩමන් හවුල් ආණ්ඩුව මේ වතාවේ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධවත් රටේ ජනතාවට විරුද්ධවත් කරපු භයානක කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව් කරන්නයි. තමුන්නාන්සේලාට මතක ඇති පෙරේදා දවල් 11:30ට මැයි 10 වෙනිදා දවල් 11:30ට ආණ්ඩුවේ හොරණෑවන ගුවන් විදුලියෙන් විශාල ප්‍රචාරයක් කරා බාස තුනෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මේ නීති විරෝධී මිනීමරු ආණ්ඩුවත් සාම ගිවිසුමක් අත්සන් කරායි කියලා. ඒක ඇත්තද? නෑ. ඒක අමූලික බොරුවක්, පට්ටපල් බොරුවක්. ජාර් ජයවර්ධනයි ඒ පිස්සගේ පිස්සු ගෝලෙවි මෙතෙක් කල් ජනතාවට කිව්ව බොරු වගේම මහා බොරුවක් කමනයි ඒක. තමුන්නාන්සේලා මගේ කටහඬ අඳුරන. මේ රටේ ජනතාව මගේ කටහඬ අඳුරන. මම ජනාධිපතිවරණේ තමුන්නාන්සේලා අමතලා රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් කතා කරා. ඊට පස්සේ ඊනියා ජනමත විචාරණ ප්‍රෝඩාවේදී තමුන්නාන්සේලා අමතලා කතා කරලා කිව්වා ජනමත විචාරණයට ඉඩ දෙන්න එපාය. ඡන්දේ කල් දාන්න ඉඩ දෙන්න එපාය. මේ අපරාධකාරීන්ට 3/2 බලයක් අයිති නැති 3/2 බලයක් ජනමත විචාරණයක මුවාවෙන් පවත්වාගෙන ගිහින් ජනතාව පාවල දෙන්න ඉඩ අරින්න එපායි. ඊට පස්සේ තමුන්නාන්සේලා මගේ කටහඬ මේ වගේ පටිගත කිරීම ගණනාවක් මගින් අහලා තියෙනවා. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණ කවදාකවත් කිසිම රහස් සාකච්ඡාවක් UNP එකත් එක්ක UNP ගේ නායකයෝ එක්ක කරලා නැහැ, කරන්නේ නැහැ. අපි ඕනම කෙනෙක් එක්ක ඕනම දෙයක් කරනවා නම් ඒක එලිපිට ප්‍රසිද්ධිය කරනවා. UNP කේ පුරුද්ද නම් රාසිගතව හොර ගිවිසුම් ගහන එකයි, දෙමළීලම් ත්‍රස්තවාදීන් එකයි, ඉන්දියන් අධිරාජ්‍යවාදීන් එකයි, වෙනත් වෙනත් උදවිය එකයි. ඒගොල්ලෝ හොර ගිවිසුම් ගැහුවා දෙමළීලම් ත්‍රස්තවාදී සංවිධානය එක්ක තීම්පුවලදී සාකච්ඡා කරලා වෙනත් තැන්වලදී සාකච්ඡා කරලා. අමිර්තලිංගම් එක්ක හොර ගිවිසුම් ගැහුවා. ඒගොල්ලෝ හොර ගිවිසුම් ගැහුවා ඉන්දියන් අධිරාජ්‍යවාදීන් එක්ක. දිල්ලියේදී, බෙන්ගලෝර් වලදී වෙනත් වෙනත් තැන්වලදී සාකච්ඡා කරලා කුමන්ත්‍රණ කරලා. ඒ වගේම ඒගොල්ලෝ දැන් ආයෙත් සැරයක් රහස් සාකච්ඡා කරගෙන යනවා අමිර්තලිංගම් ලේකයි ප්‍රභාකරන් ලේකයි කුමන්ත්‍රණ කරගෙන යනවා. මේ රටට විරුද්ධව, මේ ජාතියට විරුද්ධව, මේ ජනතාවට විරුද්ධව. ඒගොල්ලන්ගේ නම් පුරුද්ද ඒකයි. ඒගොල්ලෝ එහෙම රහස් කුමන්ත්‍රණ කරනකොට ජනතාවට හොරෙන් අපි යවට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තමුන්නාන්සේලාට මතක ඇති මේ වගේ පටිගත කරපු කතාවලදී. ඒවයි භයානකම එළිදරව් කරන. අපේ පක්ෂයේ පැහැදිලි ස්ථිර ප්‍රතිපත්තියක් මත තියෙන පක්ෂයක්. තමුන්නාන්සේලා ඒක හොඳට දන්න. අපි අපේ ප්‍රතිපත්ති කිසිම හේතුවක් නිසා කවරදාකවත් පාවල දුන්නේ නැහැ, පාවල දෙන්නේ නැහැ. ඒක තමුන්නාන්සේලා දන්න. අපි අද ප්‍රසිද්ධ ජනතාව ඉදිරියට එන්නේ නැත්තේ, ඇවිල්ලා නැත්තේ මේ නීති විරෝධී ආණ්ඩුව විසින් අපිව තහනම් කරපු නිසා. අපි තහනම් කරේ ඇයි? අපි මොකක් හරි නීති විරෝධී වැඩක් කරලා තියෙන නිසාද? නෑ. මොකක් හරි වරදක් කරලා තිබුණ නිසාද? නෑ. එහෙනම් අපි තහනම් කරේ ඇයි? 1983 දී අපිව තහනම් කරේ මා විසින් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් උසාවියේ නඩුවක් පැමිණිලි කරා ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක මහත්මයාත්, ප්‍රින්ස් ගුණසේකර මහත්මයාත් හරහා මේ ඊනියා ජනමත විචාරණ ප්‍රෝඩාවක්, එක වංචාවක්. ඒකෙන් ඒගොල්ලෝ දිනුවේ නෑ. හොර ඡන්ද දාලා, හොර උපක්‍රම පාවිච්චි කරලා කපටිකමින් බොරුවට දිනුවයි කියලා ප්‍රකාශ කිරීමක් පමණයි කරේ කියලා. ඒ නිසා ඒගොල්ලන්ට මේ 3/2 පාර්ලිමේන්තුව තියාගෙන ඉන්න දෙන්න බෑ. ඒක අහෝසි කරන්නේ, අවලම් කරන්නේ කියලා උසාවියට ගිහිල්ලා මම කිව්වා. ඒ නඩුව ඇහුවනම් ආණ්ඩුව පරදිනවා. ඇයි? ඒ නඩුවේ ප්‍රධාන විත්තිකාරය කරලා තිබුණේ මම, මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද මහත්මයා. චන්ද්‍රානන්ද මහත්මයාම දැන් වාර්තාවක් මගින් පිළි අරගෙන තියෙනවා ජනමත විචාරණයේදී විශාල වංචාවල් හොර මගරි සිද්ධ වුණු බවට. එහෙනම් චන්ද්‍රානන්ද මැතිතුමා උසාවියට ඇවිල්ලා ඒවා කිව්වනම් එනඩුව මම දිනනවා. අපි දිනනවා එනඩුව.
ජනතා විමුක්ති පෙරමුණ දිනන මේ රටේ ජනතාව දිනනවා එනදු එහෙම දිනනනම් මේ ජයාර් ජයවර්ධනට මේ විදිහට බලයේ ඉන්න හම්බෙන්නේ නැහැ මේ විදිහට ජයාර් ජයවර්ධනගේ පාර්ලිමේන්තුවේ 3/2 හොරකන්ද තියාගෙන හොරට තියාගෙන බලයේ ඉඳගෙන ජයාර් ජයවර්ධනට මේ විදිහට රට ඉන්දියන් අධිරාජ්‍යවාදීන්ට පාවල දෙන්න වෙන්නේ නැහැ එනම් පළාත් සභාව 50ක් එන්නේ නැහැ බහුතරයේ අයිතිවාසිකම් අහෝසි කරලා සුළුතරයට කප්පම් වශයෙන් ඉන්දියානු අධිරාජ්‍යවාදී උසි ගැනීම පිට බලපෑම පිට දෙන්න කිසිමක් ගේන්නේ නැහැ. ඒක පැහැදිලි. දැන් අපි තහනම් කරලා ඒගොල්ලෝ අවුරුදු 5කට ආසන්නයි. ජයවර්ධනගෙන් බලපත්‍ර වුමනා නැහැ ජනතා විමුක්ති පෙරමුණට පවතින්නේ වර්ධනය වෙන්නේ ජාතිය හමුවේ තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න. ඒක පැහැදිලි ලෙස පෙනුම. අපේ පක්ෂේ තහනම් කරාම අපිට හුඟක් අමාරුකම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒත් අපි ඒවා විඳ දරාගෙන මම ජනමත විචාරණ අවස්ථාවේදී අපේ පක්ෂය වෙනුවෙන් පවත්වපු අන්තිම රූපවාහිනී කතාවේදී තමුන්නාන්සේලාට ප්‍රතිඥා දුන්න විදිහටම අපි ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ ඉඳගෙන මේ රටේ යහපත පිණිස මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ යහපත පිණිස සුභ සිද්ධිය පිණිස අපි විසින් කළ යුතු වැඩ කොටස හරියාකාරව කරගෙන යමින් ඉන්නවා. ඒක තමුන්නාන්සේලා දන්න. දැන් ජයවර්ධන ආණ්ඩුව ජයවර්ධනගේ තොණ්ඩමන්ගේ නීති විරෝධී ආණ්ඩුව රට පාවල දීලා තියෙන ආණ්ඩුව ඇයි මේ විදිය බොරු ප්‍රචාරයක් කරන්න පටන් ගත්තේ? ඒකට හේතු තියෙනවා. දැන් ඉස්සෙල්ලාම බලමු මේගොල්ලෝ කරපු ප්‍රචාරයේ ස්වභාවය. කිව්වා අප්‍රේල් මාසේ 16 වෙනිදා ඉඳලා මට මතක හැටියට පත්තරවල තිබුණු විදියට ඔව් පසුගිය අප්‍රේල් 16 වෙනිදා ඉඳලා ගලිත් අතුලත් මුදලි කේසි සේනානායක කියලා මිනිහෙකි කතෝලික පූජකයෙකි ඒ කතෝලික පූජකයා පාද බාලසූරිය කියලා කියනවා. මේ පාද බාලසූරිය කියන්නේ කවුද? සුප්‍රසිද්ධ විදේශීය ඒජන්තවරයෙක්. තමුන්නාන්සේලා දන්නවා පළාත් සභා පනත ගෙනාපු වෙලාවේ මේ පළාත් සභා පනතට පක්ෂව නඩු දැම්ම විදේශීය ඒජන්තයෝ කීප දෙනෙක්. මෙන්න මේන් එක ඒජන්තෙක් තමයි. දේශද්‍රෝහියෙක්. දැන් අද පත්තරේ තියෙනවා පෙරේද පුවත්පත් සාකච්ඡාව පවත්වලා ඊයේ මිනිහ රට ගියා. කමක් නැහැ රට පළයල්ලා. ගිහිල්ලා මේ ලෝකේ ඉන්න එපා කොහේ හරි උඹලා. ඇයි ජනතාවට අපරාධ කරලා රට දෙවේ කොහේ ගියත් මේ රටේ ජනතාව නැගී සිටලා යම් කිසි දවසක නුදුරු අනාගතයේම දවසක මේ අපරාධකාරීන් සේරම ගෙනල්ලා මහජන අධිකරණයක් ඉදිරියට පමුණුන එක ගැන අපට කිසිම සැකයක් නැහැ. අපි ඒ ගැන විශ්වාසයෙන් ඉද. හරි ඒ පාද බාලසූරි මිනිහරා කොරන සාකච්ඡාවක් ගනුදෙනුවක් අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණට කවදාකවත් තිබුණද? මේ විදේශීය ඒජන්තයෙක් නැහැ. කවදාකවත් අපි ඔය බාලසූරිය කියන කතෝලික පූජකයෙක් වෙච්ච විදේශීය ඒජන්තයෙක් සමග කිසිම සාකච්ඡාවක් අපි කරලා නැහැ. ඊළඟට කේසි සේනානායක කියන්නේ කවුද? එහෙම මිනිහෙක් කියන තමුන්නාන්සේලා මේ රටේ ජනතාව කවදාකවත් අහලා තිබුණද? ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් හෝ සමාජිකයෙක් ඒ විදියට ඉන්නවයි කියලා එනම් නැහැ. කේසි සේනානායක කියලා මිනිහෙක් ගැන මම ඉස්සෙල්ලාම ඇහුවේ පෙරේදා ගුවන්විදුලි. එතකොට අපි කවදාකවත් දැනගෙන හිටපු මිනිහෙක් නෙවෙයි. අපි දන්නේ නැහැ. ජේවීපි කාර්යයක් එහෙම නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් එහෙම නැහැ. ඉතින් ඒ මිනිහට අපි වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මේ නීති විරෝධී ආණ්ඩුවත් එක්ක රහස් සාකච්ඡා පවස්සන්න පවත්වන්න අපි බලයක් දුන්නද? නැහැ. කවදාකවත් අපි දුන්නේ නැහැ. ඕනම කෙනෙක් එක්ක රහසෝ ප්‍රසිද්ධියෝ ඕනම දෙයක් කරන්න අපිට ඒ සඳහා යොදා ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. රටේ මහජනයාට ප්‍රකාශයක් කරන්න ඒ සඳහා මහජනයා දන්න මිනිස්සු ඉන්නවා අපට. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂයක ගනුදෙනු කරනවා නම් ඒව කරන්න අපිට ඒ පක්ෂ දන්න අපේ පක්ෂයේ වගකීතු උදවිය ඉන්නවා. අපිට එයාගෙන් හිඟයක් නැහැ. ජයවර්ධන කොච්චර මැරුවත් එයාගෙන් අපිට හිඟයක් නැහැ. අපිට එහෙම වැඩක් කරනවා නම් අපිට යොදා ගන්න පුළුවන් රට දන්න අපේ පක්ෂේ සමාජිකයෙක් නැත්තම් හිතවතෙක්. මේ කේසි සේනානායක කියලා මිනිහෙක් අපි දන්නේ නැහැ. ඒ මිනිහා UNP කාර්යයේද KP සිල්වාගේ අනුගාමිකයෙක්ද අර උතුරයි නැගෙනහිරයි ත්‍රස්තවාදීන් එක්ක කව් වෙලා ඉන්න ස්වාධීන සිස්සංගම මිනිහෙක්ද මම දන්නේ නැහැ. ඒ කවුරු වුණත් ඒක ජාතියටම බොරු කියාපු රටටම බොරු කියාපු මුලා කරපු අපරාධකාරයෙක්. ඒ අපරාධකාරයාට මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව
ජනතාවට බොරු කිරීම, වංචා කිරීම, වංචා කිරීමට මේ දේශද්‍රෝහී ආණ්ඩුවට හවුල් වීම සම්බන්ධයෙන් සාපරාදී චෝදනා ඉදිරිපත් කළ මහජන අධිකරණයකට යථාකාලීදී ඉදිරිපත් කරා වී කියතා. මම ඉල්ලා සිටින මහජනයාගෙන් මේ වගේ අපරාධකාරීන්ට කිසිම අනුකම්පාවක් දක්වන්න එපා කියලා, සමාවක් දෙන්න එපා කියලා ජාතිය මරවට්ටන අපරාධකාරීන්ට. ඊළඟට ඇතුළත් මුදලි. ඇතුළත් මුදලි ගැන මම හිතාගෙන හිටියේ උන්නැහේ මේ ආණ්ඩුවේ වැඩවලට විරුද්ධයි කියලා. එහිම බොක් පෙන්වන්න හැදුවා. ඒ වුණත් ඒ ගැන අපිට සැකයක් තිබුණා. මොකද මුල ඉඳලාම ජයවර්ධනගේ අත්නෝමතික දේශද්‍රෝහි ක්‍රියාමාර්ගයට හවුල් වෙච්ච මිනිහෙක්. ජනමත විචාරණයට හවුල් වෙච්ච මිනිහෙක්. ජනමත විචාරණේ වංචනිකව ජයග්‍රහණය කරායි කියලා ඡන්ද ප්‍රතිඵල ගෙන්නගෙන ජේ.ආර්. ජයවර්ධන එයාගේ ගෙදර ඉඳගෙන අස්සම් කරනකොට තමුන්නාන්සලට මතක ඇති රූපවාහිනියෙන් පෙන්වුවා කවුද? ගාමිණි දිසානායකයි ලලිත් ඇතුළත් මුදලි තමයි ගෙන්නගෙන හිටියේ. ලලිත් ඇතුළත් මුදලි කලිසමේ සාප්පුව දෙකට අත් දෙක දාගෙන එහාට මෙහාට දුව දුව හිටියා ජේ.ආර්.ගේ ගෙදර. ජේ.ආර්. ඔය ව්‍යාජ ජනමත විචාරණ තීන්දුවට අස්සම් කරනකොට පාර්ලිමේන්තුව කල් දාලා අයිති නැති තුනෙන් දෙකේ බලයක් තියාගන්න තීන්දුවට අස්සම් කරනකොට තමුන්නාන්සලට මතක ඇතිද? මිනේ ඊට පස්සේ උතුරේ නැගෙනහිරේ හමුදා මෙහෙවන ගමන් හැමදාම කිව්ව දෙයක් පුවත් පත්‍රවල තිබුණා ඒගොල්ලන්ගේ. දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ සංහාරය කරන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා හමුදාවට කිව්වා. අපේ පක්ෂයට වෙලා තානං කරේ අපි කරපු වරදක් නිසා නෙමෙයි. 83 ජූලි කොලාහල සේරම කරේ UNP කේ මැරෙව්. ඒක කෙනෙකුටවත් දඬුවම් දුන්නේ නැහැ. වැරදිකාරව කරේ නැහැ. ජාර් ජවර්ධනගේම පොලිසිය වාර්තා කර ජනතා විමුක්ති පෙරමුණ මේවට සම්බන්ධ නැහැ කියලා. ඒව කරේ මැනික් ඩයස් වගේ මිනිස්සු. මැනික් ඩයස් කියන්නේ UNP කාරේ. අන්තිමේදී මිනිහා කොයිතරම් දුරට මිනිමරුන් කොලාහල කිරීම වලට හවුල් වුණාද කියලා නම් 83 දී මිනිහා වත්තනංගුට ගන්න පොලිසියට සිද්ධ වුණා. රහස් පොලිසිය මිනිහාගෙන් ප්‍රශ්න කරා. මිනිහාගෙන් ප්‍රශ්න කරපු වෙලාවේ මිනිහා පිළිරන් තිබුණා. අපි දන්නවා මිනිහා පෝස්ටර් අලවලා ජනතා විමුක්ති පෙරමුණේ නමින් පින්තූර ගහලා ජයාර්ට යවුවයි කියලා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරවන්න. ඒ මිනිහා පොලිස් අත්අඩංගුවේ ඉන්නකොට කවුද බලන්න ආවේ? ජයාර් ජයවර්ධනගේ මල්ලි. අය ටිම්පු වලට ගියපු හාදයක්. දිල්ලි වලට ගිහිල්ලා දිල්ලියේදී රාජීව් ගාන්ධියක රහස් කුමන්ත්‍රණ කරලා ආපු හාදයක්. HW ජයවර්ධන බලන්න. ඊට පස්සේ පරීක්ෂණ වාර්තා වලට මොකද උනේ? ෆයිල් වලට. ෆයිල් පිටින්ම හොරකම් කරා. පුළුවන් නම් නෑ කියන්නේ කියලා මම මේවා ලලිත් ඇතුළත් මුදලට කියනවා. මැනික් ඩෑස් අත්අඩංගුවට අරන් ඉන්නකොට අපේ හිතවත්තු අපේ සමාජිකයෝද අත්අඩංගුවට අරන් හිටියා. එදා අත්අඩංගුවට අරන් හිටියා. අය දැන් ලලිත් ඇතුළත් මුදලගේ STF හමුදාව අඟුණුකොළ පැලැස්ස පොලිසියේදී දවසක් රැ පොලිස් සෙල් එකෙන් අරගෙන ගිහිල්ලා මරලා නිර්වත් කරලා මූණ පුළුස්සලා අත් දෙක පුළුස්සලා පෝස්ටරයක් කලවලා බිලි පූජාව කියලා හුංගම වැටිය ප්‍රදේශේ පාරේ දාලා ගිහිල්ලා තිබුණා. රෝම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මානව හිමිකම් සුරකීමේ සංවිධානයේ මාතර දිස්ත්‍රික් නායක සත්‍යපාල වණ්ඩිගම. සත්‍යපාල වණ්ඩිගමත් එදා හිටියා හතරවෙනි තට්ටුවේ. එයාට හම්බ වුණා අය මැනික් බෑස්. මෙන්න මේ වගේ UNP කාරෝ තමයි 83 කෝලහල කරේ. මිනිමරුයි අපරාධ කරේ කරලා ඒවා ජනතා විමුක්ති පෙරමුණ පිට තියුවා. තියන අපේ පක්ෂේ තහනම් කරා. තහනම් කරෙත් වංචාව. ඒ තහනම අවුරුදු 5ක් තිස්සේ තියාගෙන ගියා. දැන් ඇයි මේ අවලාද නැගන්න අවශ්‍ය වුනේ? රටේ දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් කියලානවා ජනතා විමුක්ති පෙරමුණේ තහනම් ඉවත් කරන්න කියලා. රටේ මහජනයා උද්ඝෝෂණ කරනවා ජනතා විමුක්ති පෙරමුණේ තහනම් ඉවත් කරන්න කියලා. මෙන්න මේ තත්ත්වයට මුහුණ දෙන්නේ එකක් මේ කුමන්ත්‍රණයක් ඇටිවේ. ඊළඟට ජයවර්ධන දැන් හදනවා ජයවර්ධනගේ හාම් පුතා රාජීව් ගාන්ධිගේ නියෝග පිට කොටින් සමග තවත් ගනුදෙනුවකට එළඹින්න. කොටිනුයි රාජීව් ගාන්ධිලා මේ දවස්වල රහස් සාකච්ඡා පවත්වාගෙන යනවා. හෙට නැත්තම් අනිද්දා ආයෙත් සැරයක් කොටින්ට සමාව දීලා කොටින් එළියට ගන්න යනවා. අමිත ලිංගම්ල එන්න යනවා. ඒගොල්ලන්ට ආයිසරයක් දෙන්න යනවා. තව තවත් වරප්‍රසාද වරදාන තව තවත් දීමනා දෙන්න යනවා. ඉන්දියාව කෝටි ගණන් මුදල් ආයිසරයක් කොටින්ට දෙන්න යනවා.
මෙන්න මේක විලාවේ මේ රටේ මහජනයා අහන ප්‍රශ්නයක් උඹලට කොටින්ට විතරයි ඕවා කරන්න පුළුවන් නේද උඹලට බෑ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා කරන්න නේද ජනතා විමුක්ති පෙරමුණේ තහනම් විවාද කරන්න නේද කියලා මෙන්න මේ සම්බන්ධයෙන් ජනතාව මුලා කරන්න තමයි ජනතාව මුලා කරලා ක්‍රියා කරන්න තමයි මේ විදිහේ වංචාවක් කුමන්ත්‍රණයක් කරේ ජයවර්ධන තොණ්ඩමන් හවුල් ආණ්ඩුව මේ කුමන්ත්‍රණයට හවුල් වුණේ කුමන්ත්‍රණයේ ප්‍රධාන කොටසක් රඟපෑවේ ලලිත් ඇතුළත් මුදලි ලලිත් ඇතුළත් මුදලි මං ඉස්සරලා කිව්වා වගේ අපේ පක්ෂේ තහනම් කරපු වෙලාවේ රූපවාහිනියෙන් කතා කරලා කිව්වා අන්තවාදීන් මර්ධනය කරන්න ඕනේ එයත් හවුල් මේ පක්ෂ තහනමට ඇයි එයාලගේ ඊනියා ව්‍යාජ ජනමත විචාරණය වැරදි කියලා අපි නඩු දාලා තිබුණු නිසා එයාත් එක්කෙනෙක් තනත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්න කුමන්ත්‍රණය කරනවා ඊළඟට මම ඒ කාලේ මිනිහා ලලිත් ඇතුළත් මුදලි ජාතික ආරක්ෂක ඇමති වෙච්ච වෙලාවේ මං ලියුමක් ලිව්වා මා අගමැතිටත් ලිව්වා ජනාධිපතිටත් ලිව්වා හිටපු අග්‍රවිචාරකතුමාටත් ලිව්වා අපි මේවට හවුල් නැහැ අපේ පක්ෂ තහනම් කරලා තියෙන අයුක්ති සාගතව අසාධාරණ මේ තහනම් ඉවත් කරන්න කියලා මං දාන විදියට අගමැතිතුමා විතරක් ඒ පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේදී ඉදිරිපත් කරලා තිබුණා කරු නමුත් සියලු දෙනාම එක්කව වෙලා නැහැ තහනම් තියාගන්න ඕන කියලා තියාගත්තා තියාගන්න මොකද කිව්වේ තියාගන්න කිව්වා අපි කොටිත් එක්ක සම්බන්ධයි කියලා ආණ්ඩුවේ පච ප්‍රචාර හොරණෑ සේරම තොර තෝච්චයක් නැතුව එක දිගටම කිව්වා විජේවීර ඉන්නේ ඉන්දියාවේ කියලා තමුන්නාන්සලට මතක ඇති මදුරාසීදී හම්බ වුණු මිනිස්සුත් ඉදිරිපත් කරා පෙන්නලා තාට්ටු තුනක ගේක උඩ තාට්ටුවේ ඉන්නවායි කිව්වා ඉන්දියාවේ නම් කොටින් එක්ක එක්කව වෙලා අනුබල දීලා වැඩ කරනවායි ගාමිණී දිසානායකගේ හොර මස්සිනා හොර රට කාලා එළිදරව් වෙනකොට ජේ.ආර්. ජයවර්ධන අරියා ඕස්ට්‍රේලියාවේ තානාපති කරලා ඇයි ගාමිණී දිසානායක මහවැලියෙන් හොරෙන් ගහලා හම්බ කරපු සල්ලි වලින් ගණිපු ඇපල් වතු ඕස්ට්‍රේලියාව තියෙන ඉඩකඩම් පාලනය කරන්න මිනිහ එහෙ යන්න ඉස්සරලා ප්‍රමේහිදී මොකද කරේ ඉස්සරලාම මේ දිනේදී අපේ පක්ෂේ තහනම් කරන්න ඉස්සරලා ජනාධිපතිවරණයටත් ඉස්සරලා තිබිච්ච මේ දිනේදී ගැව්ව හොර පෝස්ටරයක් ඇඳගෙන ඒ පෝස්ටරෙන් කිව්වා අපේ පක්ෂ ප්‍රතිපත්තිය කියලා මොනවද බයිසිකල් එකක් විතරයි කිව්වා හැමෝන්ටම තියාගන්න දෙන්නේ ඊට වැඩි දේවල් සේරම රජයට ගන්නවා ඒක කවුද මේ අපේ පක්ෂ ප්‍රතිපත්ති කිව්වේ ගාමිණී දිසානායකගේ මස්සිනා වික්‍රම වීරසූරිය කියන පල් හොරා ඊට පස්සේ නම් මොකද කරේ දේල් නිවුස් පත්තරෙන් දිනවින පත්තරෙන් අරගෙන ඇත්තකාරයා කේපීසිල්ලාගේ ඇත්ත පත්තරේ දැම්මා ඒකේ හැමම පෝස්ටරයක් ගහලා තිබුණයි කියලා ඉතින් මිනියා එදා කිව්වා අපි කොටින් එක සම්බන්ධයි කියලා පෝස්ටර ලෙව්වා හැමතැනම ප්‍රභාකරණුයි මායි කරටත දාගෙන යනවා උමා මහේස්වරණුයි මායි කරටත දාගෙන යනවා ඔය තමයි පෝස්ටර ලෙව්වේ අන්දලා එදා ඊට පස්සේ ලලිත් ඇතුළත් මුදලි දිගටම අපට විරුද්ධව ප්‍රචාරක ව්‍යාපාරي කරගෙන ගියා ඊට පස්සේ මොකද වුනේ ඊට පස්සේ හොරෙන් රහස් සාකච්ඡා කරලා ජයවර්ධනයි ගාමිණී දිසානායකයි රාජීව් ගාන්ධිත් එක්ක රට පාවා දීමේ ගිවිසුම අත්සන් කරනකොට ගිය අවුරුද්දේ ජූලි මාසේ 29 වෙනිදා ලලිත් ඇතුළත් මුදලි ගියේ නෑ අත්සන් කරන තැනට ගිවිසුම ප්‍රසිද්ධ රාත්‍රි භෝජන සංග්‍රහයටත් ගියේ නෑ නමුත් ඉන්දියා ටුඩේ කියන සංග්‍රහාවේ තියෙනවා අප්‍රසිද්ධියේ පෞද්ගලිකව ජේ.ආර්. ජයවර්ධන පවත්වපු රාත්‍රි භෝජන සංග්‍රහයට ගියයි කියලා ඒ කියන්නේ රාජීව් ගාන්ධි යගේ ගෑණි සෝනියා ගාන්ධි වෙනුවෙන් ජේ.ආර්. ජයවර්ධන පෞද්ගලිකව පවත්වපු රාත්‍රි භෝජන සංග්‍රහයට ගිහිල්ලා රාජීව් ගාන්ධිට අත රට දීලා හලෝ හවු ඩු යූ ඩු කියලා කාලය බීලා සන්තෝෂ වෙලා ආවයි කියලා එහෙනම් මොකද ඒ කරේ අගමැති ප්‍රේමදාස නම් ප්‍රසිද්ධියත් අප්‍රසිද්ධියත් ගියේ නෑ ඒක එකක් උන්නේ කිව්වා ඇයි නොගියේ කියලා නමුත් ලලිත් ඇතුළත් මුදලි එයා ප්‍රසිද්ධිය මහජනයට පේන්නේ ගියේ නෑ මහජනයට හොරෙන් ගියා මහජනයාත් රැවට්ටුවා ජේ.ආර්. ජයවර්ධනටත් හොඳ මිනිහා වුණා ඊට පස්සේ මිනිහා කතා කරන්න පටන් ගත්ත ප්‍රසිද්ධියෙන් සාමය ඇති කරන්න ඕන සම්මුතියකට එන්න ඕන කියලා අපේ පක්ෂේ මධ්‍යම කාර්යක සභාව
ඕන කෙනෙකුට සාමය ඇති කරන්න පුළුවන් ක්‍රමය කියලා දුන්නා. ප්‍රසිද්ධ පත්‍රිකාවක් මගින් මීට මාස ගානකට ඉස්සරලා. අපි කිව්වා සාමය නැති කරේ ජනජා වර්ධනයි තොණ්ඩමන්ගේ හවුල් ආණ්ඩුව. සාමය නැති වුණේ පළමුවෙන්ම ජනමත විචාරණයක් කියලා වංචනික ලෙස අයිති නැති 3/2 පාර්ලිමේන්තු බලයක් තියාගෙන ඉන්න නිසා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වළලාපු නිසා. ජනතාවගේ පරමාධිපත්‍ය අහෝසි කරපු නිසා. නීති විරෝධීව ආණ්ඩුව බලයේ ඉන්න නිසා. දෙක, එහෙම බලයේ ඉඳගෙන රට පාවල දීපු නිසා ඉන්දියා අධිරාජ්‍යවාදයට. තුන, එහෙම බලයේ ඉඳගෙන ඉන්දියා අධිරාජ්‍යවාදයේ නියෝග පිට බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් ගමලීලාම් ත්‍රස්තවාදීන්ට කප්පම් වශයෙන් ගෙවපු නිසා. අසමානත්වය ඇති කරපු නිසා. හතර, එහෙම නීති විරෝධීව බලයේ ඉඳගෙන රට පාවල දීලා බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් සුළුතරයකට කප්පම් වශයෙන් පාවල දීලා ඒගොල්ලන්ගේ ත්‍රස්තවාදයටයි ඒගොල්ලන්ගේ අනුග්‍රාහකයා වෙච්ච ඉන්දියා අධිරාජ්‍යවාදයට යටවෙලා එමින ගමන් යුක්තිය සාධාරණත්වය අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍යත් ඉල්ලා සිටින ජනතාව දේශප්‍රේමී ජනතාව ක්‍රූර ලෙස මර්ධනය කරන නිසා සංහාරය කරන නිසා දැන් වෙලා තියෙන්නේ ඒ මර්ධනයට සංහාරයටත් රට පාවා දීමටත් අයිතීන් අහෝසි කිරීමටත් නීති විරෝධී බලයේ ඉදීමටත් මේ ආණ්ඩුව විරුද්ධව මේ රටේ මහජනයා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් මේ ෆැසිස්ට් හොරණඩයට විරුද්ධව සටන් කරන එක හොඳ දෙයක්. අපි කියන එක හොඳ දෙයක්, ඒක හරි දෙයක්, ඒක නීත්‍යානුකූල දෙයක්. නීති විරෝධී ආණ්ඩුවේ නීති විරෝධී මර්ධනයට නීති විරෝධී වරට පාවා දීමට විරුද්ධව ජනතාව තමන්ගේ නීත්‍යානුකූල අයිතිය වෙනුවෙන් සටන් කිරීම නරක දෙයක් නෙමෙයි, හොඳ දෙයක්. අපි ඒක ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි ජනතාවට කියන නීති විරෝධී ආණ්ඩුව තියෙන තාක්කල් නීති විරෝධී ආණ්ඩුවට යටත් වෙන්න එපා. නීති විරෝධී ආණ්ඩුවේ මර්ධනයට යටත් වෙන්න එපා. පාවා දීමට යටත් වෙන්න එපා. එකඟ වෙන්න එපා. ද්‍රෝහිකම් වලට එකඟ වෙන්න එපා. යටත් වෙන්න එපා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ නීති විරෝධී ආණ්ඩුව පෙරලා දමන තෙක් ජනතාව නැගීසලා සටන් කරන්න කියලා. අපි කිව්වා සාමය ඇති කරන්න නම් පළමුවෙන්ම මේ නීති විරෝධී ආණ්ඩුව යන්න ඕන. දැන් හරි මේ අවසාන පැයේ හරි අපි කිව්වා සාධාරණ සමස්ත ජාතික මහා මැතිවරණයක් තියන්න ඕන. ජනාධිපතිවරණයක් තියන්න ඕන. ඒ මගින් මහජනයාට තමන් කැමති පාලකයෙක් පාලනයක් තෝරා ගන්න ඉඩ දෙන්න. ඕ අපි කියන්නේ බොහොම සාධාරණ. මහජනයා ජනතා විමුක්ති පෙරමුණ තෝරලාපත් කරයිද නැද්ද අපි දන්නේ නැහැ. නමුත් මහජනයාට කැමති ආණ්ඩුවක් තෝරලාපත් කරන්න ඉඩ තියෙනවා. ඒ ඉඩ දුන්නේ නැහැ. ඒක අපි විතරක් නෙවෙයි දැන්. හිටපු මුදල් හැමති රොනී දමල් මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්ව ඡන්දේ නොතිබුණ නිසා තමයි මේක උනේ කියන්නේ. එතකොට මොකද කරේ රොනී දමල්ට? පන්නලා දැම්ම. පන්නලා දාලා ඉවරලා විදේශීය පුවත්පත් වාර්තාකාරයව ප්‍රශ්න කරාම ජයාර් ජයවර්ධන කියන දේශපාලන තක්කඩිය දේශපාලන පාදඩය කිව්වේ මොකද්ද? කිව්වා ඡන්දේ කල් දෑවට බනින්න ඕන මට නෙමෙයි දොස් කියන්න ඕන. ඡන්දේ කල් දෑවේ මහජනයා. මහජනයටයි දොස් කියන්න ඕන කියලා. ලැජ්ජ නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි. මහජනයාද ඡන්දේ කල් දාන තීන්දුව කරේ. ජයාර්ගේ කෘත්‍යාධිකාරී සභාව යමති මණ්ඩලයයිද? එහෙම තීන්දුව කරලා පාර්ලිමේන්තුවේ 3/2 නීති විරෝධී අයිති නැති 3/2 ඒක අනුමත කරලා හොර ප්‍රෝඩාකාරී ජනමත විචාරණයක් තිබුණා. ජයාර්මයි කියව හොර ඡන්ද දාපල්ලයි කියලා. කොබ්බෑකඩුව මහත්තයාගේ ඡන්දෙත් දාලා තිබුණා. එදා කොබ්බෑකඩුව මහත්තයා ඡන්දෙ දෙන්න යනකොට ඔන්න තත්ති ජනමත විචාරණය. UNP මෙරේ කොල්ල කුරුට්ටෝ අරක්කු වීදුරුවටයි රුපියල් 10000යි. ජයාර්ලා බලේ ඉන්නේ ඔහොමයි. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ජයාර්ල හැමදාම බලේ හිටියේ විරුද්ධවාදීන් මර්ධනය කරලා. බයිසිකල් චේන්, ඩප්පි, වෙඩිඋණ්ඩ, බෝම්බ ඔහොමයි තමයි පාලන බලේ දිගටම ගෙන ගියේ. ගෙන යන්නේ. ඒක නීත්‍යානුකූල එකක් නෙමෙයි, නීති විරෝධී එකක්. ඉතින් මේ නීති විරෝධී ආණ්ඩුව දැන් හරි අපි කිව්වා මහඡන්දයක් තියන්න ඕන. ජනාධිපතිවරණයක් තියන්න ඕනේ. ජනාධිපතිවරණයක් කරේක දික්කලේ වංචාවක්. ජනාධිපති අස්වෙන්නේ නැතුව ජනාධිපති දුරේ හිස් කරන්න නැතුව ඉන්න මිනිහාම ආයශරයක් පත් කරන්න. එයාට ඒ සියලු වරප්‍රසාද භුක්ති විඳින්න ඡන්දයක් තියව අනිත් මිනිස්සු සූදානම් වෙන්නේ ඉස්සර වෙලා. කල් නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තා සභාපතිට ඡන්ද දෙන්න තිද නොදී. මෙන්න මෙහෙමයි කරේ. ඉතින්
ඒකට මොකද කරේ? මොකුත් නෑ සද්ද නැතුව හිටියා. ඉඳලා බැලුවා අපේ පක්ෂේ සංහාරය කරලා නවත්තන්න, බය කරලා නවත්තන්න. අපේ සමාජිකයෝ හිතවත්තු නිකන් අහිංසක මිනිස්සු. මොකද අපේ සමාජිකයෝ කවුද නැත්තේ කවුද හිතවත්තු කවුද කියලා ඒගොල්ලන්ට දැනගන්න බෑ සේරම. බෝඩ් ගහගෙන නෑනේ. ඒ නිසා ඒගොල්ලෝ දන්නේ නෑ. ඔය සැක කරන මිනිස්සු ගෙනිලා මරනවා හිර කරනවා. මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධනලගේ බලයට කවදාකවත් හදන්න බැරි පහරක් වදින්නේ අපි දන්න. මහජන ජීවිත පූජා කරනවා. මේ ජීවිත පූජා කරන මිනිස්සු අවතාර හැටියට එක්සත් ජාතික පක්ෂයේ පිටිපස්සේ සදාකාලික හොල්මන් කරනවා. වන්නිගම, වන්නිගමගේ අවතාරයෙන් ජයවර්ධනට ගැලවුමක් නැහැ. ගාමිණි දිසානායකට ගැලවුමක් නැහැ. රනිල් වික්‍රමසිංහ කයිවාරු ගහනවා. වන්නිගම කියන්නේ ජේ.වී.පී. නායකයෙක් කියලා. වන්නිගම කියන්නේ මාතර දිස්ත්‍රික්කයේ මානව අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ නායකයා. වන්නිගම කියන්නේ රුහුණේ දේශප්‍රේමියෙක්, අග්‍රගන්නේ බුද්ධිමතෙක්. වන්නිගමගේ අවතාරයෙන් ඕගොල්ලෝ කාටවත් ගැලවුමක් නැහැ. ලලිත් ඇතුළත් මුදලටත් ගැලවුමක් නැහැ. ස්ටීෆ් එකටත් ගැලවුමක් නැහැ. උඩුගම්පල්ලටත් ගැලවුමක් නැහැ. අපරාධ කරපු කිසි කෙනෙකුට ගැලවුමක් නැහැ. වන්නිගමගේ සංකේතයක් විතරයි. වන්නිගම විතරක්ද නැහැ. ගාලු තාක්ෂණික විද්‍යාලය කතිකාචාර්යවරේ සහකාර කතිකාචාර්යවරේ ධර්මවර්ධන මුණසිංහ පැහැරගෙන ගිහිල්ලා STF එකෙන් මරලා දාලා. ඔච්චර නෙමෙයි තව ඉන්න. මේ රටේ රුහුණේ අග්‍රගන්නේ බුද්ධිමතු සංහාරය කරනවා. අර අහිංසක ශිෂ්‍යෝ දෙන්නෙක් ගෙනිලා මැරුවා. එතනින් නවතුනේ නැහැ. දැන් අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති බාහසූරේ සහෝදරයාට බෝම්බ ගහලා දැන් කියන බෝම්බ පුපුරලයි කියලා. හොඳයි. යාර බෝම්බ පුපුරලා නේද? මේ රටේ මහජනයා බලාගනීවි ගැන උඹත් එක්ක. ගනුදෙන හුඟක් තියෙනවා දැන් මහජනයාට. ඔබ කරපු අපරාධ හුඟක් වැඩි. දැන් ජාර් ජාවර්ධන කියන්නේ ඇවිදින කරකොප්පුවක්. ගාමිණි විසානායක කියන්නේ ඇවිදින කරකොප්පුවක්. ලලිත් ඇතුළත් මුදලි කියන්නේ ඇවිදින කරකොප්පුවක්. ආනන්ද තිස්සද අල්ලිස් කියන්නේ ඇවිදින කරකොප්පුවක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ ඇවිදින කරකොප්පුවක්. මේ කරකොප්පු ටිකක් තියෙනවා. මහජනයා දන්න. ඇයි මේ රටේ දේශප්‍රේමී තරුණ තරුණියන්ගේ මලකඳන් ගිලලා දැන් ඇවිදින කරකොප්පු එක. ඇයි මේගොල්ලෝ ඇවිදින නිසා ඇවිදින කරකොප්පු. මිනි දාන්නේ කරකොප්පුවේ. ඒ නිසා මේවා කරකොප්පු මිනි දාලා. ජයාරලා දැන් දිරව ගන්නට වඩා වැඩි ප්‍රමාණයක් දේශප්‍රේමීන්ගේ මල මිනි ගිලලා දාලා තියෙනවා. ගිරවන්න අමාරු, ගිරවන්න බෑ දැන්. විඳ දරා ගන්න බැරි තරම්. හදුවේ බය කරන්න මිනිමරු ප්‍රසිද්ධිය මරන. දැන් මාතර රොනි ගුණසිංහට උපදෙස් දීලා රොනි ගුණසිංහයි පෙරේරයි ගිහිල්ලා ප්‍රසිද්ධිය මරන දෙමව්පියෝ ඉදිරියේ තරුණයව මරන. මරලා කාටද කියලා බලන්න කියන. මොකද මහජනයා බියට සන්ත්‍රාසයට පත් කරලා පාලනය ගෙනියන්න පුළුවන් කියලා සදා කරන්නේ නෑ. වැරදි. මේ රටේ නෙමෙයි ජයාර එක කරන්න පුළුවන්. උඹට එක කරන්න බෑ. ඒ උඹ ගහන අන්තිම තුරුම්පුව. වැරදිනා උඹට. වැරදුනා හිතාගන්න. ආයෙත් මේ රටේ මේ ඉඹේ ආණ්ඩුව මහජනයා පෙරලා දැම්මට පස්සේ සදාකාලිකව කවදාකවත් UNP ආණ්ඩුවක් මේ රටේ බලය එන්නේ නැහැ. දැන් ඒක පහවුරු වෙලා හමාරයි. ආයි කවදාකවත් එන්නේ නැහැ UNP ආණ්ඩුවක් මේ රටේ බලයට. මේ ආණ්ඩුව මහජනයා පෙරලුවට පස්සේ මේ UNP දේශද්‍රෝහි ආණ්ඩුව, මිනිමරු ආණ්ඩුව පෙරලුවට පස්සේ දැන් ඇතුළත් මුදලි ප්‍රසිද්ධිය කිව්ව සාකච්ඡා කියලා අප්‍රසිද්ධ රහසෙන් මොකද කරේ? ගිහිල්ලා UNP එකට සම්බන්ධ අන්ත අපරාධකාර පොලිසිය STF එකේ ඉන්න එකහු කරලා හැම පොලිස් නිලධාරියෙක්ම නෙමෙයි හැමෝම දන්නේ නැහැ. කොටස් කොටස් ඒගොල්ලන්ට හිතවත් මිනිස්සු එක්කහු කර කර කොටි හදන්නේ මිනිමරම් උපදෙස් දීගෙන යන රහස උපදෙස් දෙනවා. අපි දන්න ප්‍රසිද්ධියෙන් සාම සාකච්ඡා කියන ගමන් යටින් රහස උපදෙස් දීගෙන යන. මං ඒ ගැන මීට සති කිහිපයකට ඉස්සරෙලා අපි පටිගත කරපු ගමනායක සහෝදරයා මායකට පටිගත කරලා මීට ඉස්සර වෙලා කොමියුනිස්ට් පක්ෂෙන් හදලා KP සිල්ව හදලා ජාර් ජවර්ධන ප්‍රචාරය ගෙන ගියේ අවලාදි. ඒ කියන්නේ මායි ගමනායක සහෝදරයයි කැඩිලයි අපේ පක්ෂ දෙකට කැඩිලයි කියලා කියපු. මේ ගැන අපි සඳහන් කරා. ඕම් කරන ගමන් ලලිත් ඇතුළත් මුදලි දැන් එක පාරට මොකද කරේ? මේ පෙරේද පුවත්පත් සීරම කැඳවල කිව්වා ගිවිසුමකට ලැබුණා අපි. විජේවීරත් අත්සන් කරලා තියෙනවා, ගමනායකත් අත්සන් කරලා තියෙනවා,
මේ මෙතන ඉන්නවා කේසී සේනානායක මේ මෙතන ඉන්නවා පාද බාලසූරිය ඔන්නහන් මේගොල්ලන්ගේ අපි සම්මුතියකට ආව මොකද්ද චන්ද ජනාධිපතිවරණ කියන්නේ නෑ එහෙම වගන්තියකුත් නෑ මොකද එහෙනම් ඉන්දියා ආක්‍රමණකාරී හමුදා ආපසු යවන්නද නෑ එහෙම වගන්තියකුත් නෑ මොකද එහෙනම් රාජීව් ගාන්ධිත් එක්ක අත්සන් කරපු ජනතාවට හොරෙන් අත්සන් කරපු හොර ගිවිසුම අහෝසි කරන්නද නෑ එහෙම වගන්තියකුත් නෑ එහෙනම් පළාත් සභාව පනත අහෝසි කරන්නද අයිති නැති තුනෙන් දෙකෙන් මහජනයාට හොරෙන් සම්මත කරගනිපු නෑ එහෙම වගන්තියකුත් නෑ මොකද්ද තියෙනවා කියන්නේ වගන්ති තියෙනවලු ජනතා විමුක්ති පෙරමුණේ තහනම් ඉවත් කරනවලු ජනතා විමුක්ති පෙරමුණ ආයුධ බාර දෙනවලු අත්තරංගුට ගනුපු මිනිස්සුන්ගෙන් සුළු අය විතරක් නිදහස් කරනවලු අනිත් අයට නඩු දානවලු කවුද වෙයිලා හිටියේ තහනම් ඉවත් කරන්නේ කියලා ජනතා විමුක්ති පෙරමුණේ අර ප්‍රසිද්ධ ලියවිල්ල ඉල්ලා හිටියේ නේ අපි ප්‍රකාශයට පත් කරපු අපේ මධ්‍යම කාරක සභාව මේ රටේ සාමය ඇති කරන්න මහජනගේ අයිතීන් දෙන්නයි අපි කිව්වේ ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ තහනම් ඉවත් කරන්නේ නමුත් ඒක ප්‍රධාන එක නෙමෙයි අපි එදා කිව්වා පැහැදිලි ලෙසම මහමැතිවරණයක් ඕන වහම පවත්වන්න ඕන ජනාධිපතිවරණේ වහම පවත්වන්න ඕන රාජීව් ගාන්ධිත් එක්ක අත්සන් කරපු හොර ගිවිසුම නීති විරෝධී හොර ගිවිසුම මහජනයාට හොරෙන් අත්සන් කරපු ගිවිසුම අහෝසි කරන්න ඕන ඉන්දියා ආක්‍රමණකාරී හමුදා ලංකාවෙන් වහම පිටමන් කරන්න ඕන පළාත් සභා පනත අහෝසි කරන්න ඕන මේවයි තිබුණ හොතෙල්ලි ඉවර නැහැ එකක්වත් තමුනාන්සලට හිතාගත හැකි මේක අපි අත්සන් කරපු අපිත් එක්ක සාකච්ඡා කරපු ගිවිසුමක්ද කියලා ලලිත් ඇතුළත් මුදලිලාට ජාර් ජවර්ධනලාට ලැජ්ජ නැති වුණාට අපිට ඕන දෙයක් නැහැ ලලිත් ලැජ්ජයි මිනිහෝ ඔය වගේ කුපාඩිකම් කරන එක බලේ ඉන්න උනත් මෙතෙක් අධ්‍යාපනයක් ලබාපු ශිෂ්ට සම්පන්න ලෝකේ කිසිම මිනිහෙක් මේ මුළු මිනිස් ඉතිහාසයේම දේශපාලන ඉතිහාසයේ මම දන්නේ නැහැ මේ වගේ පාදරකම් දේශපාලන පාදරකම් කරලා මහජනයා ඉදිරියේ තමන් නායකත්ව දෙනවායි තමන් පෙනී සිටිනවායි කියන මහජනය ඉදිරියේ මේ වගේ අලු කුත්තේරු පාදරකම් කරලා නැහැ ඉතිහාසේ කවරදාකවත් මේ පෙරේද කරපු බොරු ප්‍රචාරය මම මහජනයට අවධාරණයෙන් කියනවා ලාංකේය ජාතියට අවධාරණයෙන් කියනවා මේක ජේ.ආර්. ජයවර්ධනගේ තොණ්ඩමන්ගේ හොරාණ්ඩුවේ නීති විරෝධී හොරාණ්ඩුවේ මරලතෝණිය තමයි ඒ තරම් මේ මිනිස්සු බංකොලොත් වෙනවා මේක කුමන්ත්‍රණයක් කෙසේ සේනනායක කියලා මිනිහෙක් දන්නේ නැහැ වගේම අපි කවදාකවත් කිසි කෙනෙකුට අවසර දීලා නැහැ අපි වෙනුවෙන් ලලිත් අතුලත් මුදලි හොගෙන කවුරු හරි එක රහස් සාකච්ඡා කරන්න එහෙම දුන්නා නම් එහෙම දෙනවා නම් අපි අපේ පක්ෂයට කියනවා අපි අපේ මහජනයාට කියනවා ජාතියට කියනවා ප්‍රසිද්ධිය මෙන්න අපි සාකච්ඡාවක් කරනවා කියලා අපි එහෙම කරලා නැහැ තමුන්නාසරට මතකද මීට මාස කීපයකට ඉස්සෙල්ලා මම ප්‍රසිද්ධියෙන් කිව්වා මම සූදානම් කියලා සාකච්ඡා කරන්න ඉන්දියා ආක්‍රමණයට විරුද්ධ ඉන්දියා ආක්‍රමණකාරී හමුදාවට විරුද්ධ ජයවර්ධන රාජීව් ගාන්ධි පාවාදීමේ හොර ගිවිසුමට විරුද්ධ පක්ෂවල නායකයෙක් සාකච්ඡා කරන්න අපි සූදානම් ඉගෙන ගන්න අපි සූදානම් ඇයි අද තියෙන සමාජවාදයට ඉස්සරලා සටනක් රටේ භෞමික අඛණ්ඩතාවයක් ජාතික නිදහසත් ආරක්ෂා කරගැනීමේ සටනක් අද තියෙන අද තියෙන අධිරාජ්‍ය විරෝධී සටනක් අද තියෙන සමාජවාදය නෙමෙයි අද අපි ඉල්ලන්නේ ඊට ඉස්සරලා අද අවශ්‍යයි මේ රටේ ජාතික නිදහස රැක ගන්න ඕන සමාජවාදය ගොඩනගන්න මේ රට ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තය කරන්න යනවා ජයවර්ධනලයි තොණ්ඩමන්ලයි අමිර්ත ලිංගම්ලයි ප්‍රභාකරන්ලයි උමා මහේස්වරන්ලයි KPC ලලයි කොමියුනිස්ට් පක්ෂේ කොළින් නර්ධසිල ලලයි සම සමාජ පක්ෂේ වාසුදේව නානායකරලයි නව සම සමාජ පක්ෂේ චන්ද්‍රිකා කුමාරතුංගලයි මහජන පක්ෂේ මේ හොර නඩේ මේ කවුල ඉන්දියාවේ ඒජන්ති බවට පත් වෙලා අද ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තයේ බවට පත් කරන ලංකාව සෑදිලා පැහැදිලා දියුරුම් දීලා ක්‍රියා කරන දේශද්‍රෝහීන්වස මෙන්න මේ තත්ත්වය නවත්තන්න ලංකාවේ ඉන්දියාවේ 26 වෙනි ප්‍රාන්තය කරන්න ඉඩ දුන්නොත් ලංකාවේ සමාජවාදී ගොඩනැගීමේ කටයුත්ත තවත් අමාරු වෙනවා තවත් දුෂ්කර වෙනවා තවත් කල් යනවා ඒ නිසා අපි අද කියනවා අපි කිව්ව පැහැදිලිද අපි සූදානම් ඉන්දියානු අධිරාජ්‍යවාදයට විරුද්ධව විදේශීය රටවල් එක්ක සාකච්ඡා කරන්න කියලා අපි කිව්වා නම් කරලා චීන එක්ක පකිස්තාන එක්ක බංග්ලාදේශ එක්ක අපි සාකච්ඡා කරන්න සූදානම් කියලා අපි මහජනයට හොරෙන් කිසි දෙයක් කරන්නේ නැහැ කරේ නැහැ කරලා නැහැ අනාගතේදී කරන්නෙත් නැහැ කරන්න බලාපොරොත්තු වෙන්නේ කොත් නැහැ අපේ ශක්තිය තියෙන්නේ මහජනයා අපේ සත්‍යගරුක භාවය අවංක භාවය යුක්තිගරුක භාවය
mahajana yavinin kapawima therum genim udai e nisa thamai jayawardhanata avurudu 5k yanakunuth ape balaye bindinna beruni ape balaye shaktimath une vardhane une idiriyata yan api janathawata hamadama satye kiyuwe me india adhirajyawadi tarjane gena kawurwak nohitapu kalake 1970 edi 69 edi 78 edi api kiyuwa indiyana vyaptawadaya kiyala thunwini panthiyen suprasiddha api eda kiyuwa me anathura angewa KP Silala, Peter Kenamanla, Videsiya Ejantaya Wagema, JR Jayawardhanalage UNP Ejantaya kiyala api hamadama pahedili kara. Colin Arthur Silala gena api kiyuwa eka. Ada as pana apita ewa oppu wela thiyena. Balan. Me tarang pahediliwa nirawulla. Api kiyapu dewal satya wicca kalayak thibunada. Mahajanaya dan therum gannawa api. Sakti mahajana te istirla terung argana mahajana te diripat kerai ke laur dugana ke pisir. Eka yape jaya grahani ras. Despremi rata besi. Mene mea mastav. Jaya vardhan la. Lalita tulat mudela. Mukada kare. Eka patrakin mahajana udgoshane karana nisa. Ape pakse tahana miwat karan nekela. Anik patrakin egollo. Koti Amitalingam Lake, Prabhakaran Lake, Indian Adhirajyawadin ge onakama pita, aitsarak egolanta wedi wediyen kappam deela, wedi wediyen waradana deela, sammuthikata enna yana nisa, eka wasan karanna. E awasthawedi janathawa aanduwata viruddha virodhaya pæma sara bala karanna. Anith patten, den aanduwa dakune pradeshawala mahajanayage virodha vyaparayakata muna pala sitina nisa. Eka nomagya wala aul karala danna me kumantrane kare meka JR Jayawardhanage Lalita Tulath Mudaligeyi me kumantranayak mekata aul gamini disanayaka Ranil Wickramasinghe Ananda Tissa Dallis stila lesa ilangata yage minimaru yudha hamuda police niladarin tirisak innawa anne ekipa dena taul ilangata ekata haul haul vitarak nemei ekata upadesha dunne KP Silala ke komunis paksa Kenaman ke komunis paksa. Tamunan sila dana pahugiya maase April maase palusse nida. Atta patthare atta padangu eliyala thibuna mul vakya dala. Vijayaveerata viruddhawa gamanayaka prakashayak karalai kiyala. Gamanayaka sahodaraya mekata uttara dunna giyawara cassette ekata. Gamanayaka assan karala liyumak gahalai kiyala komunis paksen achchu gahala beduwa. Api baluwa kawuda mewa bedanne me patrikawak achchu gahala kiyala. Komunis paksa achchu gæwe gahala beduwa. KP Silala gamanayake aaruda karaganna haduwa gamanayake sahodara KP te kiyuwa KP pasugiya cassette ekedi man idiriyama kiyuwa umba kewalage publish silla umbata aitiyak naha gamanayake wenuwen assan karanna kiyala gihimase kiyuwe api bedila gahagannawai kiyala api ekata uttara dunnama kawurwat rate mahajana eka ganan gatte nathunama dan kiyenawa me maase e giya 16 wenida indala gamanayakai maayi avasara deela Rasakaccha kurale. Dan mahajana piligannawana me deken kokada? KP Silala JR Jayawardhanaye kiyenawa atta patthare dinamina patthare kiyenawa raje horana wicca roopa wahiniyai guwan vidulaye kiyenawa giya maase 15 wenida indala api matabeda api gahagannawa. Maathara ape saamaajikoyi hitawattui ahinsaka minissui marala poster aliwi Roni Gunasinghela kohomada? Gamanayaka kalliya meeta. Hondai? Ewa mahajanaya Roni Gunasinghe kawada hari balayata aapu data mahajanaya swakiya prajatantrawadi aitin bhukti vidinna patan gatta data tamange prajatantrawadi aitin paramaadhipathya bhukti vidinna patan gatta data mahajanaya bala karapu aparadha seran tama umbalata mahajana adhikarana kidirata yanna wenawa ethek oy seran weda karagena hitapalla mot hitanne pa umbalage aparadha walin mahajanaya mella karanna puluwam kiyala mahajanaya biyata pat karanna puluwam kiyala Mahajanaya yatapath karanna puluwan kiyala naha mahajanayata tawat nathi wena deyak naha tamange jeevitha nathi wenawa tamange pithru bhumiya nathi wenawa pithru bhumiyai jeevithai beraganna mahajanayata siddha wela thiyenawada aparadhakarin ralakata alugosun ralakata viruddhawa JR Jayawardhana pramukha alugosun ralakata viruddhawa satan karana mahajanaya eka nawaththanne naha apita pahediliwa viswasai den 16 wenida indala rahasakatcha thiyuwa පාලසින්න මත වේ 16 වෙනි රහස් සාකච්ඡා මේ කුමන්ත්‍රණය ඇටෙවෙත් KP Silala
KPC lage paksen issala matabhedi kiyala pracharaya karala gamanayakage namin kiyala leaflet ekak gahuwa. Api balagena hitiya tikak mona yakata denna hadanne kiyala. Inna photo therunga. Ita passe tama api cassette patiyak nikut kare ජනතාවගෙන් යම් කිසි කොටසක් හරි පොඩි හෝ අබමල් රේනුවක හරි සැකයක් ඇති කරගෙන තියෙනවා නම් ඒක නැති කරගන්න. මොකද කවුරුත් ඒක විශ්වාස කරේ නැහැ. ගණන් ගන්න දෙයක් නෙවෙයි. කවුරුත් දැනක් දන්නව හොඳට KPC වල කේනමල්ල කියන්නේ කවුද කියලා. ආවලංගු වෙච්ච පොට්ටකාසි. ඕලන්ද පොට්ටකාසි තරම්වත් වටින්නේ නැති ඒවා. ජේර් ජවර්ධන ගාමිණී ඉසහානායක රනිල් වික්‍රමසිංහල කවුද කියලා තලිත තුලම් දෙල්ල කවුද කියලා මහජන දැන් දන්නවා. ඒවත් අර ගොඩේමයි. එකවල්ලේ පොල්. Dan, ada patra delu seketi eno, gamanai ke yang kielal lu kesis, senanai ke liumak gina, dasewin, gamanai ke yang kielal thamai, atta patra KPC la gamanai ke taru devela liumak dayevik, enon deh mevedet KPC la ke mevedet dandi ne, kesis senanai ke kene komunis pakse ඒ ජනතේද්ද මං කලින් කිව්වා වගේ UNP එකේ මේ ජනතේද්ද එහෙම නැත්නම් අර දෙමළීලම් ත්‍රස්තවාදීන් එක්ක ඒ වගේ මේ කවුලලා ඉන්න ස්වාධීන සිස්සංගමේ ජනතේද්ද වෙන මොකක්ද මම දන්නේ නැහැ අපි හොයන්න ඕන මහජන එක හොයන්න ඕන හොයලා මේ අපරාධකාරීන් සියලු දෙනාටම දඬුවම් පමුණවන්න ඕන මහජනයාට බොරු කරේ ජාතියක් හැවැට්ටුවම මහා ජාතියකටම බොරු කිව්වා ඒකට දඬුවම් දෙන්න ඕන ඒකට සමාව දෙන්න බෑ මේ අපරාධකාරීන් දැන් කියනවා අද ඩේලුස් පත්‍රයේ සරවාල කරලා අපි ඒගොල්ලෝ නම ගියවද කියලා. ලලිත් ජා මතක තියාගන්න. තව තවත් මේ විදිය අවලං කුප්පිතුකම් කරන්න එන්න එපා. උඹලාගෙන අපි ඉවසුවා වැඩි. දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. මේ රටේ මිනිස් අයිතිවාසිකම් නැහැ. ජනමත විචාරණයකින් ඡන්දකල්තිවම් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. නීති විරෝධී ආණ්ඩුවකින් අයිති නිලධාරි මිනිස්සු මරනකොට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? වන්දිගම් මැරුවේ තෝක්කෝලන්ගේ අතේ තියාගෙන ඉන්නකොට නෙමෙයි. වන්දිගම් මැරුවේ අම්මා අසනීපෙල ඉන්න නිසා අම්මා බලන්න ගිහලා එනකොට. ධනවර්ධන මුණසිංහ මැරුවේ තෝක්කෝලන්ගේ ඉන්නකොට නෙමෙයි. ගාලේ තාක්ෂණ විද්‍යාලේ දේශන තියලා යනකොට අත්අඩංගුවට. ඒ වගේ මේ රටේ දහස් ගණන් තරුණයෝ මැරුවේ ආයුධ සම්බන්ධ වෙලා ඉන්නකොට නෙමෙයි. එම මිනිහ මරනවනම් බලා නීති විරෝධී ආණ්ඩුවක් නීත්‍යානුකූල ජනතාවගේ අයිතිවාසිකම් නීත්‍යානුකූලව නොදී ජනතාව සාහසිකව මර්ධනය කරනවා නම් අපි කියන ජනතාවට අයිතියක් තියෙනවා උඹලට විරුද්ධව ආයුධ අතට ගන්න අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ මර්ධනයට ඉඩ දෙන්න එපා මේ සාහසිකම් වලට ඉඩ දෙන්න එපා මේ අපරාධ වලට ඉඩ දෙන්න එපා මේ කුමන්ත්‍රණ වලට ඉඩ දෙන්න එපා මේ අපරාධකාරීන්ට ජාතිය යුක්තිය ඉෂ්ට කරන්න සූදානම් වෙන සංවිධාන වෙන්න කියලා එහෙම සංවිධාන වෙන අයිතියක් තියෙනවා ඒ අයිතියට අපි ගරු කරනවා අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය දේශපාලන සංවිධානය අපි යුද හමුදාවක් නෙවෙයි අපි මෙච්චර කල් නීති විරෝධී කරලා තියෙද්දි ජාතිය හැමේ සමස්ත ජාතියම හැමයි අපේ යුතුකම් වක්කීම්ගෙන බරපතල ලෙස කල්පනා කරමින් වගකීත දේශපාලන පක්ෂයක් හැටියට අපි ක්‍රියා කරා දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මිනිස් අයිතිවාසිකම් නැහැ මෙච්චර මිනිස්සු මරදේවකම් අබලාගෙන හිටියා නමුත් මම ගිය පාර කැසට් එකේ කිව්වාගේ අපිට තියෙන අයිතියක් මේවට විරුද්ධව සටන් කරන්න. ඒ අයිතිය අපි අපිට තියාගෙන ඉන්නවා. දැන් තියාගෙන ඉන්නවා විතරක් නෙවෙයි අයිතිය අනු අපිට ක්‍රියා කරන්නත් සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා මේ ආණ්ඩුවත් එක්ක මේ පෙරේද කරපු වැඩෙන් පස්සේ මිනීති විරෝධී දේශද්‍රෝහි මිනීමරුව ආණ්ඩුවත් එක්ක කිසිම කටයුත්තක් කරන්න බෑ. ඒක පැහැදිලි. ඇයි මේ කුමන්ත්‍රණය කරේ? මේ කුමන්ත්‍රණය කරේ තව පැත්තකින්. ඒගොල්ලෝ දැන් ජනතා විමුක්ති පෙරමුණේ තහනම් ඉවත් කරලා අපිව සංහාරය කරනවා. ඒකටයි මේක කරේ. ඇයි? දැන් කියනවා ආ අස්සන් ඒගොල්ලන්ගේ නෙමෙයි. නෙමෙයි නා අපි තහනම ඉවත් කරා. දැන් ඉතින් එළියට මේකයි තියෙන්නේ. එළියට ආවම අපි අපේ කොලකොටිලව්ව වැඩ දෙන්න. නෑ ජයවර්ධන උන්නේ නෑ ගාම්නි දිසානායක උන්නේ නෑ රනිල් වික්‍රමසිංහ උන්නේ නෑ ලලිත් අතුලත් මුදලි උන්නේ. ඒ ලනුකන පක්ෂයක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සමස්ත මානව සංහතියේම පන්ති සටන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙනලා පන්දරේ ලැබලා ජීවේ ලැබලා තමන්ගේම අත්දැකීම් වලින් පෝෂණය වෙලා ඉදිරියට ආපු මේ රටේ දේශප්‍රේමී දූපුතුන්ගෙන් මේ රටට ආදරය කරන මේ රටේ ජනතාවට හදපත්ලෙන් ප්‍රේම කරන නිර්ධන පන්ති දූපුතුන්ගෙන් බුද්ධිමත් දූපුතුන්ගෙන් සලිච්ච පක්ෂයක්
ඒ පක්ෂර වට්ටන්න උඹලා ඉගෙන ගත්තා මදි. උඹලා සේවය කරන ඉන්දියා අධිරාජ්‍යවාදීන් ඉගෙන ගත්තා මදි. කිසි කෙනෙකුට බෑ රවට්ටන්න. ඉතින් උඹලා ගලනු අපි කන්නේ නැහැ. ඊළඟට කියන්න ඕන. අපි පක්ෂයක්. අපිට ආයුධ නැහැ. අපි ආයුධ තවම අතට ගත්තේ නැහැ. තවම. නමුත් අපිට අතට ගැනීමට අයිති අපි අපේත තියාගන්නවා. අපේ ආරක්ෂාවට ආත්ම ආරක්ෂාවට. උඹලා අපිව මර්ධනය කරන නිසා. ඊළඟට නීති විරෝධීව මර්ධනය කරන නිසා. මෙරට උඹලා නීති විරෝධීව පාවල දීපු නිසා. මෙරට උඹලා නීති විරෝධීව බලය ඉන්න නිසා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිසින් අහෝසි කරපු නිසා. මානව අයිතීන් අහෝසි කරපු නිසා. ඒවා ජනතාවට ලබා දෙන්න උඹලත් එක්ක සටන් කරන්න වළංගු වෙන ක්‍රමයක් නැති නිසා එහෙම කිරීමට ආයුධ අතර ගැනීමට අපි අයිති තියාගන්න. ඒ අයිති තියාගන්න ගමන් අපි කියන ජනතාවට මේවන්ට දෙන්න අපිට ආයුධ නැහැ. අපි ඒගොල්ල එක්ක කිසි ගිවිසුමකට එළඹුණේ නැහැ. අපි කිසි නියෝජිතයෙක් පත් කරලා නැහැ. කේසි සේනනායක කියන්නේ අපේ නියෝජිතයෙක් නෙමෙයි. එයා එක්ක ජයාර්ගම නියෝජිතේ. එහෙම නැත්නම් KPC ලගේ නියෝජිතයෙක් වෙන්න පුළුවන්. අපි මහජනයාට මේ රටේ කියනවා. එක හඬින් කියනවා අපි මහජනයාට මේ රටේ. මේ වගේ කුමන්ත්‍රණ වලට ඉඩ දෙන්න එපා. මේ නීති විරෝධී ආණ්ඩුවත් එක්ක අපි ගිවිසුමක් කරා.